හතලිස් හතරවෙනි සක්වල වැඩසටහන පණුවස්නුවර බටහිර කොට්ටාසේ පිහිටා තිබෙන නාගුල්ලාගොඩ මධ්‍යමහා විද්‍යාලයේ විශේෂෙන්ම මේ 344 වෙනි සක්වල වැඩසටහන සමග ඇත්ත වශයෙන්ම මේ රටට හැමදාම වැඩක් කෙරුණේ බලයත් එක්ක, බලයක් තින තනතුරුත් එක්ක. රට වටේම වැඩක් කෙරුණා නම් වැඩක් කෙරුණේ බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින්. ඒකට තමයි රාජ්‍ය ආදායම කියන්නේ, රාජ්‍ය ප්‍රතිපාදන කියන්නේ. කිසිම දවසක අපේ රටේ ඉතිහාසයේ කිසිම පුද්ගලයෙකු කිසිම කණ්ඩායමක් බලයක් නැතුව පළාත් 9 දිස්ත්‍රික්ක 25 දීප ව්‍යාප්ත සංවර්ධනයක් කරලා නැහැ. අපේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය අංක 1ට ගෙනේම. Education first. Education first කියන ප්‍රතිපත්තිය තුළ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096ක් තිබෙනවා. මේ වසර අවසන් වන්නට පෙර මෙරට නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096ම ස්මාර්ට් පාසල් බවට පත්කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. අපේ රටේ තාරුණ්‍ය සම්පූර්ණයෙන්ම කොන් කරපු යුගයක්. තාරුණ්‍ය අවුරුදු 5න් 5ට වැදගත් වෙන සංස්කෘතියක් අපේ රටේ තියෙනවා. එක්කෝ 5න් 5ට, එහෙම නැත්නම් පහුගිය කාලේ 6න් 6ට. මේ කාලෙට විතරක් අපේ රටේ තාරුණ්‍ය වැදගත් වෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ තරුණ අයිතීන් ආරක්ෂා කරන, රැකගන්න අලුත් නීති කෙටුම්පත් පාර්ලිමේන්තුව හරහා අලුතෙන්ම නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යතාවය බවට පත් වෙලා තිබෙනවා. තරුණ අයිතිවාසිකම් ඒව හණක් පමණට සීමා වීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ හඬ ක්‍රියාවට නැංවෙන්නට ඕන. කාලෙන් කාලෙට තරුණ ප්‍රශ්න පිළිබඳව කතා කරනවා, සම්මන්ත්‍රණ පවත්වනවා, පොත්පත් අච්චු ගහනවා. එතනින් එහාට දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා ජාතික තරුණ ප්‍රතිපත්තියක් උදෙසා අපි පදනම් කරගන්නවා ජාතික තරුණ ප්‍රඥප්තිය. මේ අපේ රටේ ජීවත් වෙන තාරුණ්‍යයේ අයිතීන් සුරක්ෂා කිරීමේ දැවැන්ත ජාතික යාන්ත්‍රණයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපනය කරන්නට අපි අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම අද තාරුණ්‍ය ඉතාමත්ම ඕනෑකමින් බලනවා සිදුවිය යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දිහා. නිපුණතා සංවර්ධනය, තාක්ෂණයට ප්‍රවේශය, තාරුණ්‍යයේ සෞඛ්‍ය සහ පෝෂණ අයිතිය, මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහය, ඒ වගේම අමතර ක්‍රියාකාරකම් වෙනුවෙන් රෙක්‍රියේෂනල් ෆැසිලිටීස් වෙනුවෙන් තාරුණ්‍යයට තියෙන අයිතිය, ව්‍යවසායකත්වය, තරුණ රැකිය අවස්ථා, පරිසර අධ්‍යාපනය, ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීම, ප්‍රජා කේන්ද්‍රීය ක්‍රියාකාරකම්වල තාරුණ්‍යයේ දායකත්වය සහ සහභාගිත්වය, අධ්‍යාපනයට තිබෙන ශිෂ්‍යත්ව සහ මූල්‍ය පහසුකම්, තාරුණ්‍යයේ මූලිකත්වයෙන් මද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,
නව නිර්මාණ කේන්ද්‍රස්ථාන බිහි කිරීම. New Innovation Hubs බිහි කිරීම. ලිංගික සමානාත්මතාවය, gender equality. ඒ වගේම තාරුණ්‍යට තිබෙන ආරක්ෂිත ඉඩකඩ. Space for security. තාරුණ්‍යයේ වර්ධනය උදෙසා දෙමව්පිය සහභාගිත්වය. වෘත්තීය උපදේශනය. තරුණ නායකත්වය. ඒවගේම සංස්කෘතික සංවර්ධනය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන හරහා තරුණ අයිතිය මූලික අයිතියක් බවට පත්කිරීම. ඒවගේම තාරුණ්‍ය වෙනුවෙන් සමාජ ගිවිසුමක් ප්‍රඥප්තියක් හරහා එකඟ වෙලා මේ රටේ තාරුණ්‍යයේ අභිලාෂයන් දිනවකවානු සහිතව කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්නට අපි මේ වසර අවසානයේ සිට ඒ වැඩපිළිවෙලට මුල පුරන්නට අපි අදහස් කරනවා. ඉදිරි ගමන ප්‍රගතිශීලීව දියුණුවක් කරා යන්නට ආර්ථික වර්ධනයක් කරා යන්නට ඒ ගමන නම් අපේ ඉලක්කය. ඒ ප්‍රජාකේන්ද්‍රීය විය යුතුයි. ඒ වගේම තාරුණ්‍ය මුදුන්පත් කරගෙන ඒට නායකත්වය ලබා දෙන්න. තාරුණ්‍යයේ සහභාගිත්වය එකතු කරගෙන අපි ඒ ගමන යා යුතුයි කියන එක අපි තරයේ විශ්වාස කරනවා. මම ඔබට පොරොන්දු වෙනවා ස්මාර්ට් ස්කූල් සංකල්පය තුළ භෞතික සම්පත මානව සම්පත ඒ දෙකම ලබා දීලා ජාත්‍යන්තර තලයේ මට්ටමක තිබෙන තොරතුරු තාක්ෂණ විද්‍යාගාර පරිගණක විද්‍යා විද්‍යාගාර අපි හැම පාසලකටම ලබා දෙන්නට කටයුතු කරනවා. අධ්‍යාපනයේ අංක එක Education First කියන ප්‍රතිපත්තිය තුළ අපේ බලාපොරොත්තුව සුහුරු රටක් නිර්මාණය කිරීම.